ආයුබෝවන් වාසනාවන් හැමෝටම අපි ඉන්නේ අභයරාජ ධර්මාලෝක පිරිවෙන් විහාරස්ථානයේ පිළිමතලාවේ නැදුන්ගොමි රාජා හස්ති රාජා දවස් ගානක ගමනකින් පස්සේ අද තමන්ගේ අවසන් නවාතැන් පොළේ ඉඳලා ශ්‍රී දළදා මාලිගාවට පිටත් වීමට නියමිතයි. තව සුළු මොහොතකින් පිටත් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් උදේම පිරිසිදු වෙලා නාලා කොහොඹ මල් මාලයක් දාලා පිරිත් නූලක් බැඳගෙන නැවතත් අවසන් නවාතැන් පොළේ ඉඳලා ශ්‍රී දළදා මාලිගාවට නික්මෙන ඒ දුර්ලභ දසුන්. ඉතින් අපි ඒ දසුන් ඔයාලට අරන් එන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දේවල් හැමෝටම දරා බලා ගන්න ලොකු අවස්ථාවක් ලොකු පිනක් තියෙනවා. ඉතින් අපි ඒ අවස්ථාව ඔයාලට උදා කරලා දෙනවා. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. අපි බලමු කොහොමද මේ ඇත රජුන් සූදානම් වෙලා තමන්ගේ අවසන් නවාතැන් පොළේ ඉඳලා දවස් ගානක ගමනකින් පස්සේ ශ්‍රී දළදා මාලිගාවට පිටත් වුනේ කියලා. මේ අවස්ථාවේ අපිත් සමග එකතු වෙලා ඉන්නවා ධර්මාලෝක අභයරාජ පිරිවෙන් විහාරස්ථානයේ පරිවේනාධිපති අපේ සුළුගුණේ ප්‍රේමරතන ලුකහාමුදුරන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනි නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා අද අවසන් නවාතැන් පොළේ ඉඳලා දළදා මාලිගාවට යන්න පිටත් වුණා. ඉතින් ඒ අවස්ථාව ගැන ඔබ වහන්සේගේ මතනෙන් අපි දැනගන්න කැමතියි. මොකද රටක් නමෝම මේ දිහා බලාගෙන ඉන්නවා. සරණයි දිනේදී තමයි අන්ද උඩකටට ඇතුළු වුණේ. නන්දගම අස්ති රාජයා සාමාන්‍ය ජාතික වස්තුවක් එක තමයි සලකන්නේ. ඔබට ඊයේ අවසාන නවාතැන්පල හැටියට අපේ විහාරස්ථාන ඉඳලා දැන් සුළු මොහොතකට පෙර තමයි අසල මංගල්‍ය සඳහා මහනුවර දළදා මාලිගාව සඳහා පිටත් වගේ විශේෂයෙන්ම මේ මොහොතේදී සිහිපත් කරන්න ඕනි මේ අස්ති රාජයා පිළිබඳව මං ජාතික වස්තුවක් කිව්වේ. ඇත්තටම ශ්‍රී ලාංකිකයේ හැටියට අපි හැම කෙනාම මෙයාගේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම අපි මේ මොහොතේදී ඉල්ලීම් කරනවා ආරක්ෂාව තිබුණත් අපේ ජනතාව හස්ති රාජයා ළඟට යන්නේ නැක හා එයා ආරක්ෂා කරගන්නක අපේ යුතුකම හා අපේ වගකීම. ඒ නිසා විශේෂයෙන්ම අපිට දැනුම් දෙන්න තියෙන්නේ දැන් මෙහෙන් පිටත් වෙලා මහනුවරට ගියා දළදා මාලිගාවේ දැන් අවුරුදු 3කට පස්සේ තමයි හස්ති රාජයා නැවත එන්නේ දළදා වහන්සේ වැඩමවීම සඳහා. නිසා එතුම අපේ හස්ති රාජයාගේ ආරක්ෂාව පිළිබඳව රජයත් එවාගේම වගකී යුතු ඇත්තොත් මාලිගාවත් ඒ සුළු දනම ඒක රාස වෙලා ඒ ආරක්ෂාව සලසා දෙන්න ටේකින ඉල්ලීම මං විශේෂයෙන්ම මේ මොහොතේදී කාරණු කිල්ලා සිටුවා මේ හස්ති රාජයා රැක ගන්න ඕන නිසා. ඉතින් අපේ හාමුදුරනේ උදෑසනම අපි දැක්ක නාලා පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබ වහන්සේලා පිරිත් සජ්ජායනා කරලා අපි ඒ ගැනත් පොඩ්ඩක් කියමු.
Oh, ada dini di api asrama datang beri sutra desa nakaram kata heitu sang atma kunat mahitan ne manusia anda loko pinak tiena hasti dadek ini sama tama itu ma beri sutra kerala kam bimendila beri nun dala kohma mal malayak dala metining api araksa kepit desa nawa desa nakala pitat kere itu ma hasti dada araksa apa sana iting maga depasa hamom balagan innawa enakam මේ මංගල හස්ති රාජයා ඇසල මංගල්‍ය වෙනුවෙන් සදාතුක කරඳුන් වහන්සේ වඩම්වන්නේ මේ පින් කටයුත්ත වෙනුවෙන් යන ගමන් මග. ඉතින් මේ විස්තර අපි ඔයාලට අරන් ආවේ මේ දේවල් ඔයාලා දකින්න කොටක් බලාපොරොත්තු වෙන්න ඉන්න හින්දා. ඉතින් නමස්කාර පූර්වක ස්තුතිය අපිට කරන් දුන්නේ අපිත් සමග සම්බන්ධ වුණාට මේ කාර්ය බහුල මොහොතේ. හරි. සර්වන් සර්. Terima kasih.